ඊළඟට අපි බලමු කොහොමද වැල්ලලයක් තෝරගන්නේ පැලකරන සුදුසු අල කෑඩල කොහෙද තියෙන්නේ කියලා මේ අලේ හැමතැනම වගා කරන්න පුළුවන් වගාව කරන්න පිසිටවන්න ගන්න පුළුවන් වැල සම්බන්ධ වෙලා තිබ්බ කොටස තමයි වැඩියක් අංකුර බහුලව තියෙන්නේ ඒ නිසා අපි පරිභෝජනය කරනවා නම් අපිට පුළුවන් යට කොටස අපේ පරිභෝජනයට අරගෙන මේ උඩ කොටස වගාවට ගන්න මොකද වැඩි අංකුර ප්‍රමාණයක් වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් අපි මේ අල කෑලා තෝරගන්නකොට මුලින්ම අපි හොඳට දාන්න තැනකින් රෝපණ ද්‍රව්‍ය ගන්න ඕනේ අපේ වගාවක් නෙවෙයි නම් ගන්නේ අපි රෝගවලින් තොර රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න එක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ වාණිජ වගාවේදී අපිට දකින්න පුළුවන් වුණා රෝග දෙකක් විතර අඳුරගත්ත අපි පසුගිය වසර කීපෙදී වැල්ලලොල් තියෙනවා ඇන්ත්‍රැක්නෝස් කියන රෝගය විශේෂයෙන්ම මේ රාජාල කියන විශේෂයට මේක අලවලින් බෝ වෙන්න පුළුවන් ඒ නිසා ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ ඇන්ත්‍රැක්නෝස් කියන රෝගය හැදුන් නැති අල භාවිතා කරන්න ඕනේ අපේ වගාවට මේ විදිහට සකස් කරගත්ත ග්‍රෑම් 250ක විතර කෑල්ලක් තමයි අපි ශේෂ්ත්‍රී සිටවන සූදානම් කරගන්නේ මේකේ අංකුරත් අහු වෙන විදිහට අපි කපා ගන්න ඕනේ මේකේ කැපුම් කෘෂ්ඨ තියෙන නිසා දිලිර රෝග ඇති වෙන්න පුළුවන් ඒ නිසා අපිට පුළුවන් අපි පසට යොදන දිලිර නාශකයක ගිල්වලා වැඩි දුරටත් අපේ ආරක්ෂාවට මේ අලේ දිලිර නාශකයක ගිල්වලා සිටවන්න ගන්න පුළුවන් එහෙම නැත්නම් දැවාලු වගේ දෙයක් තවරන්නත් පුළුවන්